සුබදාසනක් යාළුවනේ අද ඉල්ල ඉන්නේ මේ අපේ මේ ගෝයන් කපන්න මම මේක නෑ ගෝයන් කපන්න යාළුවනේ මේ දින්දාකත් ඔන්නෙන් කපන්න ගෝයන් ටික එලා දින්න අද ගෝයන් වැටිලා මේක තමයි අපේ ගමේ සුන්දරත්වය. මේක කවදක්ක සල්ලි වල ගන්න බෑ. කොහෙන්ද උත්තරින් හදන්න? ඊයාලුනේ ගුවන් ටිකක් ගත්තා. දැන් යන්න හදන්නේ ගෝයන් කොලේ ළඟට. යාළුවනේ අපි කන දෙයක අපි නැ නැති වෙන්න ඕන. ඒ කියන්නේ අපි කන්නේ බත්. පිළකට බහැලා මේ වගේ මඩ ටිකක් ගෑවෙන්න නැතුනොත් ජීවිතේ බත් කවපකින් ඇති වැඩක් නැහැ. ඔයාලන් කරන්න බැරි වුණත් එක දවසක් හරි පිළකට බහැලා බලන්න. ඒ තියන රහ කොහොමද කියලා. ඉතින් මෙහෙම වැඩ කරනකොට ඇඟේ තියෙන මහන්සි යන්නේ විටක් කනවා ඉතින් දේ ටිකක් බොනවා එහෙම තමයි මේක යන්නේ මේ බාන්න වෙලි මඩ බෑගෙනකොට මහරහත ඔය මන් ටිකයි අරන් ඉන්නේ අපේ කට්ටිය එතකොට ගොඩක් කරන් එනවා කරට මට පුළුවන් හරිය මං අරන් මේක තමයි අමාරුම හරිය ඇලෙන් යන එක දෙපිය යාළුවනේ මේකට තමයි ගෝයන් කොලේ කියන්නේ මෙන්න මේක දාන දරංග
ගොයන් කොලේ කියන්නේ මේකට තමයි. ඒ කියන්නේ මේ ගොයන් කපල ඇවිල්ලා ගොයන් ටික ගහන එකට තමයි ගොයන් කොලේ කියන්නේ. ඉස්සර නම් අපි ගොයන් බෑවේ කකුලෙන්. දැන් මැෂින් එකෙන් තමයි ගොයන් පාගන්නේ. ප්‍රථම දෙයක් කියන්න ඕනේ යාළුවනේ. ඉස්සර නඩුවක් තිබිලා තියෙනවා. ගොයන් කොලේට හැංගිලා වෙඩි තිබ්බයි කියලා තමයි නඩුව කියතින්නේ. අපි කතාව මොකද්ද? කොල්ලෙන් නාසිල්ල. කියන්න බෑ කතාව. කොල්ලෙන් නාසිල්ල. නඩුවෙන් ජයගත්තා. මම මරුවන් පස්සේ වෙඩි තිබ්බා. ඔක්ට කරේ මේ ගොයන් කොලේ තරම් උසාවියට ගියා. මේකට වෙඩි තිර මරන්න බෑ කිව්වා. ඒ කියන්නේ නඩුව දාලා තින්නේ ගොයන් කොලේට මුවා වෙලා වෙඩි තිබ්බයි කියලා තමයි. ගොයන් කොලේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගමි පරිසර වෙන්නේ මේ සම්පූර්ණ ගොයන් ගහපු දඬ. ඉතින් ගොයන් කොලයක් කරන් ගිහිල්ලා පෙන්නලා දෙනවා මේකට මුවා වෙලා වෙඩි තියන්නේ කොහොමද කියලා. නඩුව පරාදයි. ඉතින් යාළුනේ අද අපේ කට්ටිය සතුරුම දවස. හේතුව ගොයන් මුලින්ම වෙලා කරලා වපුරලා ඒ සීලුම දේ කරලා අද තමයි අස්වැන්න කොටර ගන්න දවස. ඉතින් යාළුවනේ මේක තමයි අද හැමෝගෙම සතුරුම දවස. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ හැමෝටම සබදහමට ලං වෙන්න. අපි කන්න දේ අපිම හදා ගන්න බලමු. උස්සරයි. ගොයන් කොලේ.